ඔබෙක් වන්නේ ස්වාදන්ඳූපානයේ රා්‍රනව ඇතිය ප්‍රධාන පත්ත්‍රවිකාශය සමඟෙන් ප්‍රථමයෙන් පුවත් සිරස්තල ඉල මැදිරිය ළඟටම රිිෂාඩ් රැගෙන් ආවාහනය ගෙනාවී කවුද වාර්තාවක් දෙන්න කොටුව මහිස් ප්‍රාත්ගින් නියෝක. ඟ රුබණයේ හඬට කන්දී වෙස්සට තවත් සංශෝධන ගේන්න ආන්දුුභ සූදානම්. පහළ ආදායම් පවුල් අතරින් තෝරාගත් ලක්‍ෂයකට රැකයා ලබාදීමත් තැරඹේ. පලි ගැනීමේ කොමිසමේදී හෙළබුණු රබීට හිනිබූ බුදුමාකාර මුදල් ඇමතිකම. පතුකම්කරුවන්ට කඩිනමින්ම රුපියල් දහසේ පඩිය දෙන්න... ඇ ඩිමල් සූදානමින්බන්ඩික්ස් පොකරුවට තබත් හතලිහක් එෙක් වෙද්දී ඉතිරි ඉදින දාහතර කැනක් දැදිී පමසිල්ලා දේශය පුවත්. අත්තරං ගොට ගත් ්‍රිෂාට් බදයෝධීන් මන්ත්‍රීවරයා ලබන වෙසි හත්වන් දාදක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ ඔහු අපරාධ පරීක්ෂණ දෙපර්මයන්තුමගින් ොතුුව මහෙත්‍රත්ාධ කරනයට ඉදිරිපත් කරනු අවස්ථාවේදී. දෙහිවල ප්‍රදේශයේදී අද උදෑසන ඔහු අත්තරංගොට ගැනේ නීතිපතිවරයා උපදෙස්ලබාති දින හයකට පසුවයි. නියෝචච සොලිසිට ජෙන්නරාල් දිලීප පිරිස් මහතා ධිකරණය හමුවේ කියා සිටේ සැකකාර මන්ත්‍රීවරයා දින හයක් තිසේ නීතිය රැහැණින් පලා යන රස්තිාදුකාරයෙකු ලෙස කල්ක්‍රා කරඇති බවයි.

කත් ජාධපතිවරන නදී අවතැන් ූ්චන්දදාකයන් පුත්තලමී සිට මන්නාාරම දක්වා ලංකා ගමනගමන මන්ඩලට ඇ බස්රතමකින් ප්‍රවාහණකිරීම තුලින් රචේරපියල් මිියන නව හමාරක් සවදධ පරිහරණයට ලක්ක බට රේාර්් බදද මන්ත්‍රවරයාට ච්චෝදන එල්ලබන. ඊට අදාලව ඔහ ඇතුළ තවත් දෙෙනකු අතරංගොට ගැනීමට වරෙන්තු ලබාන්නල් ලෙස. දේතිපතිවරයා වැඩ බලන පොිස්ිපතිවරයාට උපදිස්ලබාදුන්නේ පසුගිය දහත්තුන් පෙනතයි. ඒේවෙත් පොදපල පනතයාටතේ රශා් බදදීන අතරංගෝට ගැනීමට වරින්තුක් අවශ්‍යන වන බයි කොටු මහෙස්ට්‍රාත් අධ කරනය දැනුම්තුන්නේ. යනුුවයි මන්ත්‍රීපරයා අත්තරංගුවට ගැනීම සඳහා පොිස් කන්ඩායම් හයක් යොමු කෙරුණේ. මෙතර තමත්තරංගුවට ගැනීම වලක්වාලමින් අතුරුත් තහන ියෝකයක් නිකුත් කරන ලෙස ඉල්ලා ේශාඩ් බදදී මන්ත්‍රපරයා අභ්‍යාචනාධි කරනයටට පසුක දහතරබෙනදා ෙට් පේ සමක්ද ඉදිරි පත් කලා. අදු දැසන දෙහිවල එබනිසර පාර ප්‍රදේශී මහල් නිවසක සැඟව සිටියද රේෂා් බදවදීන් අත්තරංගුවට ගැනුණා. රජී ෝච සොලිසට ජෙනරල් දිීප පිරිස් මහතා හිද කියයාසිටි සකකාරබන්ත්‍රීවරයා නීතියට ඉහලින් සිටින චන්ඩියුමෙන් හැර ඇ බයි. ඔහ ස්වචෙන් අධකරමේයට දිරිත් නොව අත, මහජන මුදල් විශාලෙස වයදම් කරමින් මහත් පරිශ්‍රමයක් දර අත්තරංගුවටත් බව පිරිස් මහතාකයා සිටියා. දතින් මත්‍රීරයා සම්බදධෙන් ඔපපු හත්ත හකට දාලව අක්කර තුන්ද හස මිලදී ැනීම වේල් පත්තු වන විනාශය, සතුස් වාහන අවභාවිතය මන්න්න අර්මේ ලක්ෂ තුන් සේ හැත්තෑවක. පල්ි නිවාසක ගඩ නැගලිඉදිකිරීම මන්ත්‍රීවරයාගේ බිරිඳ රාජච් බැංකෝකින් රපය ලක්ෂ පන්සේ පනහක නයිමුදලක් කියෙන මස තුනකදී පියවීම. නිවාස පන්දහසක්ක දිකිරීමට ලක්ෂ ගණනින් සාජා ආදහර ලැබීම මන් අරම අධිකරණට ගල් ගැසීම ආදී කරුණු ගණනාවක් සම්බද්ධීෙන් දේති මේ කටයුතු සිදුවමින් පතින බයි ඩෙෝච්ච සල්ලිසිට ජෙන්‍රරල්වරයා වැඩදුනටත් කියයා සිට. හතා සම්බද දෙන්නේ ඉතිපතුරයාගේ උපදෙ මත මුදල් විශදධිකර පනති අයටේද විවර්ශණ සිදු කරන බව දෙලීප පිරිස් මහතා ප්‍රකාශ කලා. ජනාධිපති වරණ දිනේ පුත්තලමේ සිට මන්න්නාරමට බස්රථ දෙසේ විසි දෙකක් පෙහරක් ලෙස දවනය කරවමින් සමාජය ජනවිඥානයට මන්ත්‍රීවරයා පනිිවුඩක් ලබාදී ඇති බවයි නියෝජ සොලස්ට ජෙන්රල්වරයා අධිකරණීට දන්වාා සියේ. නිවාස කෙහි පේක සැඟවී සිටමින් රෂාඩ් බදවිදින් මහතා කටයුතු කරඇතේ ඇමතිවරෙකට හෝ මන්ත්‍රීවරෙකුට සුදුසුල්ලෙස නොව තත්වේයටටදේ හට ඇප ලබාදුනහොත් විශාල මහජන කැලබි ක්සිදුවේ හැකි බවද යනු ඇපලබදීම සම්බන්ධෙන් දැඩි ලෙස විරුද්වන බවද දිලිප පිරිස් මහතා අධිකරණය හමුවේ කියා සිටිය සැකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපතේ නේතෙක්ඥ, අනෝච ප්‍රමිරත්න මහතා දේර්ගලෙස කරුණු දක්මින් සැකරුට ඇප ඉල්ලා සිටියයා ඒ පිළිබඳ සලක බලා ඇපඉල්ලීමම සම්බන්ධය ඉදිරි දින්නේ ඒතින් දක් ලබාන බව ප්‍රකාශකළ මහෙස්ත්‍රාත්්‍රියන්ත ලේනගේ මහතා සැකරු ලබන විහත් වෙන්දා දක්වා රක්ෂීතබන්ඳනාාර ගත මහිෙස්ත්‍රාත්පරයා වැඩදිරටත්කයා සිටි සැකකරු රැකත්වාහනය මහහිස්ත්‍රාත් නිල මැදිරිය ආසන්නේටම රැගනීම පිළි බඳ, අවධනය ජොඹ වූ බයි. සාමාන්‍යෙ සැකරයයිකු වෙනුවෙන් මෙලෙසකරයා නොකරන බවප්‍රකාශ කළ මහිෙස් ්‍රාත්පරයා කුමන නිලධහරයෙකු මේ සිදුකලා දෙ යන්න වහම පරිීක්ෂණයක් කර අධිකරනයට වාර්තා කරන ලෙස අප්‍රා ප්‍රීක්ෂණ දොර්තමන්තු වේ දෙෝච පොලස් පතිවරයාට නියෝක කලා. එසේම එම විශෂ් ආාවරණය ලබාද නිල දරයාහෝ නිලදහරීන් කවුරුන් දෙයන්න ඉදිරි නඩුදිනේදී අධිකරණයට වාර්තාාවක් මගින් ඉදිරිපත් කරන ලෙසටද නියෝග කරුණා. අතර විශා් බදවිදින් මහතාට සැඟගව සිටීමට උපකාර කර බව කියන විශේෂඥ වෛද්‍යවරයට හා ඇගේ සැමිය තුළු සැකරුවන් හය දෙනෙකුද අධිකරණයට ඉදිරිපත් කෙරුණු අතර ඔවුන්හයි දෙෙනද ලබන විසිහත්වවෙෙන්දා දක්වා ප්‍රක්ෂි බඳනා ගරගත කෙරුුණා.

පරද පක්ෂ ාර්තිමතු සින් මන්ත්‍රීරයාගේ ප්‍රකාශ සහන් කරගනීමෙන් අනතුරව කොටු මහිස්ත්‍රත් අධකරන වෙත ඉදිරිපත් කරුණු ලැබුවේ අද පස්වර වේ. රාජචදපල සබත් දෙ පරිහරණය සම්බන්ධයෙන් පොදු දපල පනත අරතේ මන්ත්‍රීපරයා තරංගුවටත් බව පාධ පරිීක්ෂණ දොර්මෙන්තුව අධිකරනයට දැනම් දුන්න. ඉදිරිපත්ව කරුණු සලක ැල මහිස්ත්‍රාත්්පරයා සැකරු ලබන විසිහත් පනිදා දක්වා රක්ෂිත බන්ඳනාගරගත කිරීමටයි නියෝකක් කලේ. ්ඩුක්ෂයේ මන්ත්‍රණන්ඩෑම් රැස්වීම ජනාධිපතිලේකම් කාරයාලේ දී අදපස්වරුවේ පැවැත්වුණ ඒ අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වෙන්. ලබන බදාද සහ බ්‍රාහස්පතින්දා විසිමන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමින්න් තට ගෙනනීමට සියලු දෙනා එකඟ වූ බවයි මෙහිදී මාධ්‍යවෙත අදහස් පළ කරමින් ආණ්ඩපක්ෂ මතියමතිවරුන් සඳහන් කළේ. සිබනි ආණු්‍රමවිවස්ථ සංසෝධනයට දැනට අධිකරනයට ඉදිරිපත් කළ තිබෙන සංසෝධනවලට අතිරේකව විගනය පිළබඳව දහනමවැනි සංසෝධනයේ තිබුණවාකාරයටම තියන්නා හදිසිප පනත් ජතික අපදාාවගදි හෝ ජාතික ආරක්ෂාව පිළිබඳ කාරණයකට පමණක් සීම කරන්නත් ඊට අතිරේකව හදිසිපනත් ගෙනන්න පුළුවන් ජාතික ආක්ෂාාවහෝ ජාතික අපා පිළිබ ්‍රශ්කට පමණයි එකනෙකට සීමකර අමාත්‍ය මණ්ඩලේ සංඛ්‍යාව පිළිබඳව දන මෙවැනි සසෝධනයේ සඳහන් ව ආකාරයට ඒ කාණයයක්ත්න්ර්ගතක යුතුයි කියල ීරණය ක ප්‍රගතිශිලි වෙනස්කම් ුණන අමාත්‍යමන් ේද ජනාතිපත්තුමන්ගේ යජනාවකට අනුව තිරණය වුණ විසිවනි සසෝදනයට ගෙන. විසින සංෝධනයේ අවශ්‍ය කටයුතු ඒ සඳහා ජනතාව ගිල්ලින් පරිදි සකස්සරල තියන. ඒතින්දු කලා කණඩායමම විෂනි සංශෝධනය ගේනවා කියන ද ප්‍රාස්ප්‍රතිද සීරදන අදගතාව දුන්න විෂණනි සංෝධන පල්විිත්‍ර කිය. නදගත් චන්දදුන්නේ ජනතාව ආණ්ුව කරේ විස්ාාව යල ඒනි සීලංකා ද පසේ අප හතර කැල්ල න්න පහොටතුුව අපි තර ර රේ. තාවට හැවුකන් දෙන රට ගොඩනගනො විසිවෙනි සංසෝධනය පාල්ලිමින්තුූට එනවා එනවත් එක්කම තුනින් දෙක බලයකින් අප ජයග්‍රහණ කරු. අපි හරි සතුටුයි විශවන සෝධන පිළඳ පේ ල්ිම් පිළලඳ අතිශයිම සබදායක ප්‍රචාරකටල බිතිවර. විසිව වන ආඩුක්්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් රට තුළ කතිකාක් ගොඩ නැගීතිබෙන බවත් එස්සේ රටේ අභිවරුධයට හේතුවන, ව්‍යවස්ථා සංශෝධනයකට කඩිනමින් එළමිය යුතුබවත් මල්වතු අස්කිරි උබේ මහා විහාරයන්හි ලේඛකාධිකාරී ස්වාමින්න් වහන්සේ පවසනවා. එම විවස්ථාවේ මහජනතාවටගේ සුපසිද්ධය සඳහා යොමුවවන්න රටේ දියුණු සඳහා හොඳ කරුණු. ඇරගන්න අනිත්ව එක්කු සංශෝධනය කරමින්. සකර ලාංකය ජනතාව සුසිද්ධය සලශාලන්න හොඳ දවස්ථාව සිිදු කරුණු දැකීමතම අපි හිමනාග පාර්තනාව. තා ඉක්මනින්. අපි බලාපොත්තු වනේ රටට ගැලපෙන. කාලීනව පවත්තාගෙන යා හැකි ආණ්ඩුකම ව්‍යවස්ථාවක් අලුතෙන් සම්මත කර ගැනීමයි ඒ සඳහා අවශ්‍ය පියවර ගන්න හැටියට අපි රජයෙන් ඉල්ලා සිදනාවා.. සමාජයේ පහළම ආදෑම් කාණ්ඩයට ඇත් පුද්ගලයන් ලක්‍ෂකට රැකිය ලබාදීමේ වැඩස්්‍රහණ යටතේ අභ්‍යාසලාබීන් පිරිසකට පත්වීමම්ලි පි ප්‍රධානය අද සිදු කරුණා. ජනාධිපතී ගොට අබේ රාජපක්ෂ ැතිතුමාගේ සවබහක දැක්ම වැඩසටහනයටතේ දෙලින් වූ බවින් තොර ශ්‍රී ලංකාවක් බිහිකිරීමේ සංකල්පය අනුවයි මෙම පත්තීම් ප්‍රධානය සිදු කරෙන්නේ ප්‍රථම අධීරයටතේ තිස්තර දහටස සදාහටෙකොට පත්තෙම් ලිපි ප්‍රධානය කළ බයි ජනධිපතිමාත් ්‍යංශණි බේදනය කළි ෂේත්‍ර විසි පහක් අයටතේ මස් සහයක වෙදිමත් පුහුණුවක් පත්තිීම්ලාබිහින්ට ලබාතීමට නීමමතයි ජතිකා දුනිකත් පහහාකාර්මික පුහුණු කිරීමේ අධිකාරය පුහුණු වැඩ සටහන ක්‍රියාත්මක කරනවා. පොහුණුව සාර්ථක වන්නම කරන අභ්‍යහසලාබිහින්ට NVQ තුන ශ්‍රීණී සහතික පත්‍රයක් ප්‍රධාන කිරීමට නීීමිතයි. පොහුණු කාලේ තුළදී අභ්‍යහසලාබයෙකට රුපියල් විසි දෙදහස් පන්සයක මාසිකදීම නවක්හිමි වන බවයි ජනාධිපතිමාත් ්‍යංශය සඳහන් කළේ. භහෂාතුනෙන්ම පලකල පුවත් පත් වැැඩීමට අනුව අයිතුම්පත් කැදවා සදුසන් තෝර කැනිම සිදු කෙරුණා. හුව පසුස් තිරිපත්තම් ලබාද අමත්්‍යංක්ෂ දෙපාර්තමේතු සංස්ථා සහ රජීට අනුබද්ධ ආයතනවල පුරප්පාඩුස් සදහ ඔන් යොම් කිරීමට නීමිතයි. අදදිනේදී තවත් කොරුණා ආසාධතයන් අසු හදෙනකු හඳුනා ගෙනනාා. ඒ අනුව මියුව ගොඩ බැන්ඩික් ර්මාන්තශලාාව ආස්ශ්‍රත කරුණනාපොකුර දෙදහස් එකසිය හැට දෙකක් දක්වා ඉහිළ ගියා. ඒ වෙත් ඉදිරිදින දා හතරේදී රෝගය ව්‍යපතවීමේ දැඩි අවධානමක් පවතින බවට සෞඛ්‍යංශ අනතුරු අඟවනවා. ඒ පිළි බඳව ජනතාව දැඩි අවධානෙන් සිටියුතු බවයි සෞඛ්‍යංශ අවධාරණය කරන්නේ අදදිේ අලුතින් හදුරකත්තා සාධ්‍යයන් සුහත් දෙනකෙන් වෙසිත්තුන් දෙෙකු මෙනුවන් ොඩ කර්මත්ත ශාලා සේභකයන් සෙස හැට හතර දෙෙන ඔවුන්ගේ්‍යාස්ශ්‍රීතයන් බව සෞඛ්‍ය අංශ පවසනප. ය මෙරටින් වාර්තාව වන සමස්ත කොරුණ රෝකින්ගේ සංඛ්‍යාව පදහස්හයිස විසි පහ ඉන්තුන් දහස් හරසිය හතලිස් දෙනෙකු සුවේ ලා රෝහල්වලින් පිටව ගොස්තිබෙනපා. මේ වන විට රෝහල්වල ප්‍රතිකාර ලබන සංඛාව දෙදහස් එක සේ හැත්තැත් දෙක්. සමාජයේ ඔබත් මමත් නොදන්න.හොවින් ආසාධනයේ වී ඇති ඇවුරු සිටින්න පුළුවන් මේ ආශ්‍රතයන් මාර්ගයෙන් මේක පැතරවීම වැලැක්වීම සඳහා ඔබට කළ හැකි යුතුකම වෙන්න ඔබ ඉතාමත් පරික්්සමෙන් ඔබ ආසාධිතය නොහි හිටියයොත්. මේ සති අපිගවලාගත්තෝ විශේෂම්ම අපේ රටේ කොවිඩ් මර්ධනය කිරීමට බහෝ රුකුලක් වෙන බවට අපිට විශ්වාසයි. මෙ අතර ඉදිරි සති දෙක සම්බන්ධෙන් ඩි අවධනයක් යොමු කළ යුතු බව රජී වෛද්‍ය නිලදහරින්ගේ සංගමය පවසනවා. ඇැිට රෝගී පලම් පෙල ශටිතවතිි අප හඳුනගත්තා. එත් එකක දෙවැනි පෙළ තුන්වෙෙන පෙළත් සමහරතැන්වල සිවනි පෙලා ර්මාණය ලා තියනවා. එතොට අපිට පලවෙනි පෙළේ පර්ෂකයන්ගගේ දෙවනි රැල්ලක් නිර්මාණය වෙනවත්. රෝගී පොකුරු නිර්මාණය වෙනවාද කියන කාරණය තීරණය කිරීම සඳහ තව දවස් දාහතරක විතර කාලයක් අපිට. අව ව එනිසා විශේෂය අපි ජනතාවට කියෙනව. ඉදිරි සති දෙක කාලය ඉතාම තීරණාත්මකයි. මොකද මේ වාර්ාවච් රෝගීන් හර හා සමාජයතුළ පොකු නිර්මාණය වවාද කියෙක තීරණය වෙන. බිජවසන කාල සීමාව අපිට බලාගීන්න විසිද්ද වෙනවා. එනි අපි මේ මොහොතෙද ගන්න ප්‍රශක්ස ක්‍රියමාර්ග රහතමයි. අපිට ඒ සමාජය තුළ. ග පපුකරු කුඩාපපුරු නිර්මායම වක්වන්න පුළුව දැන් ඒ දවසතුල අපිදක් ජා්‍යන්තර ජනමා දහර ලැබිච තොතුරුත් එක් මනි සමත පැෑ නම එක කාලයක් මේ පෛරසට සජීව ඉන්න පුළුවන් කියන කාරණය.මකඉතා බරපතල සත්‍යය අආධනම හඳුරගන්න ඒය අනුව ජනතාව විදිහට ඉදිරි සති දෙක කාය තුළ විශේෂවධානයක් යොමු කල්ලා තමන්ගේ ගමබිමසීම කරන්න මූලික සෞඛ්‍ය ප්‍රමාණකූල පුරදුදුවලට පුරුවවෙන්න කියන කාවේ. ො- ව ්‍යතේ වත්න්නතවේ පිබඳ අමාත්‍යේ පවිත්‍රවන්නේ්‍ය අරච්චි මහත්මිය සහ හොකු විශවිදාල ෛරසේද පිළිබඳ මහචාය මලෙක් පිරිස් මහතාතර විශේෂසාකච්චාවක් සෞඛ්‍ය අමත්‍යංශයේ දදිපවත් බුණ. රසයිනාගර පීක්ෂණසිදු කිරීමේදී නවතාක්ෂණිකඋපක්ක්‍රමහා ක්‍රමවේද භහවිතේ පිළබඳ උපදේශලභාගැනීම මෙමසාකච්ඡාවේ අරමුණ ගුණ. ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණඩලේසේවකයන් රුපියල් මලියන පහළවකමුදලක් ඉටුකම COVID-19 සෞඛ්‍ය හා සමාචෝ ආරක්ෂණ අරමුතල වෙනුවෙන් ලබාදී තිබෙනවා. එම මුදල අග්‍රමාතිය මහිල්දරජපක්ෂමහතාාවත බහරදීම අරලේ ගහ මන්දිරයේදී අද පස්සරුවේ සිදුකෙරුුණා. ජාතික ජල සම්පාධන හා ජලාප වහන ම්ඩලේ සියලුම කාරි මණ්ඩලේ සහ කළම නාකරිත්වය නියෝචණය කරමින් එම මණඩලී සබහපති නිශාන්ත රණතුග මහතා අදල්ල චෙක්පත ක්‍රමාත්‍ය මහින්දරජක්ෂ මහතාවෙත පිළිකැන් පූපා. බ්ඩලේ සේවකයන් හත් දහස් පන්සිය දෙනෙකු මෙස දහ දායකත්වේදක්වාතිබෙන පා. සේවකයන්ගේ දෙනක වැටුප ඉටුකම අරමුදල වෙනුවෙන් පරිත්‍යයාග කෙරුණා වතු කම්කරු ජනතාවට රුපියල් දහසේදීමනාව හැකකි ඉක්මනින් ලබාදීමට කටයුතු කරන බව අමාත්‍යය නිමල් සිරිපාල්ද සිල්ල මතා ප්‍රකාශ කලා. කම්කරුධාර්මීන්තුවය පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් එමහතා මේ බව කියා සිටියා වතුකම්කරුවන්ගේ පඩිය රපියල් දාහා බවට පත්කිරීමේ ප්‍රශ්නය ඉතාමත් වැදරත්. එත් ඉදිරිී මාස දෙක ඇතුළතෙති අපි අනිවාරීම්ම විසදාදී හිතුව තිබෙනවා එසේම. පෞද්ගಲිංශ සේව කරणಾයගේ වೈසಸීමාව දැ ರාජ್ಯන්ಸයක් දැන් වෂ eurදු හැටදක්වා යාමට තින්දු කල තිෙන අවස්ථාවක. ඊට සාමාන්තරව පෞද්ගලිකාංශයේ ඒ කළ තු වෙනස්್ಕමපි ක ಇතුತතිබಿරು. හිටපු අමාත්‍යය රවී කරුණානායක මහතා දේශපාල පලිගැනී පිළිබඳ සොයා බලන ජනාාතිපති කොමිසම හමුවේ අද සාක්ෂී ලබා දුන්නා. එරුසියාවේ හිට පූත්‍රී ලංකාතානාපති උදයන්ග වීරතුන්ග මහතා කළ පැමිණිල්ලකට අනුවයි. බුදල් කැිෙනට මමාත දුරේ දන සේදී උදයංග වේරතුන්ග මහතාේ ගෙනුම අක්‍රිය කිමක් පිළිබඳව දැනවත්ව සිටේ දැයි පමිනිල්න්නේ නතික්නවරයා රවරුණනායක මහකින් ප්‍රශ්න කලා. එහිද හතා කියයා සිටී මම පුදමාකර මුදල්ලමතිවරෙකල සසයි කටයුතු කළින් ම මුදල්ලමැතිකම නිලවශෙන් දඩවට මහ ැකු සහ වානනිජ්‍ය බැංකු මගේ අතති තිබුණින් නැහැ ජන්නුබින් ඒ මහතා පිලිතුර ලබාතුන්නා මහ ැකු ඇතුළ වාානිජ බැංකු තිබුණේ නම් අමාත්‍යවරයා ජතය දෙැයි පැමණිල්ලි නීතිනවරේ ප්‍රශ්න ක අලවස්ථාවයි රවි කරුණනායක මහතා කියයා සිටිය එවකට මහ බැංකූ අග්‍රමාත්‍යවරයා යටතෙත් වානිච්‍ය බැංකු පිරහශීෙන් මහතාක යටතෙත් පැවතුවා. ගගේවිරතුග හතා කළ පමිල්ලට දාලව වගඋත්තරන් ලෙස නම්ළ ංල සමරවීර අනුර කුමාර දිසානාක හිට ුණනියොච පොලිස් ප්‍රති රවී වෛත්‍යයාලං කරඇතුළ පරිසක් කොමිසම මග හැරිපුත්තුලයන් බටද වෙනිසුරු බඩුල්ල තීරණය කළා. ගලේ වෙල කොස්පොත ඇලේ දියනීමට ගිය එකම පවුලේ දරුවන්තුන් දෙනෙකෝ දියගිලි මිය ගොස්තිබෙනවා. යිසෞරුදු හතක පිරිමි දරුවෙක හා අවුරුදු දොල්හක හා පහළවක ගැනුදරුවන් දෙදෙනෙුයි, බෙලසමියකොස් ඇත්තේ. ගලේ වෙල පොලස්ාන නිල දහරින්ට ලබුණ තුොතුකටනව ප්‍රදේශවාසින්ගේද සහ ඇතිව, දේ ගලිසිටි දරුවන් තුන්දනා ස්වාකෙන ගලේ වෙල රෝහල් ඇතුලත් කරතිබෙනවා. එවන විටත් දරුවන් ියගොස්සිටි බවයි අනාවරණය වන්නේ. බෘොත ශරි ගල වෙල මහරු හලේ මනොත්ත ශරාකාරේ තැන් පත්කර ඇති අතර ගල වෙල පොලිසි වැඩිදුර විමර්ශණ සිදුකරනවා. වසර දොහක්ක සිරදඩුවම ටෙරහිව රාජ්‍ය දැවසංක්සාාවේ හිටපු සභහපති පී දිසානායක මහතා ඉදිරිපත් කළ අභ්‍යාචනය විභාග කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කලා. ඉල ජතික ව්‍යාරිකුගෙන් රුපියල්මලියන පනස් හතරකමුදලක් අල්ලස් වශයල් ඉන් රුපියල්මියන විස්සකමුදලක් ලබාගතිය යි චෝදනා කරමින් ගුණු කරතිබූ නඩුවකදී ඔහු මහාදිකරණයෙන් වර්තකර කරනනා. මෙම චෝදනාව සම්බන්ධෙන් වරදකරෙරුණු රජ්‍ය දවසංස්ථාව හිටපු සවහපති පිදිසානායක මහතාට කොලබ ස්තියොත්‍රරිපුද්ගල බාධිකරනය බරපතල වැඩ සහිත වසර දොලහක සිරදනුමක් සහ රුපියල් පනස්වන් දහසක දඩක් නියීම කරතිබුණා හහි දිරිපත් කළ අභ්‍යාචනය පංච පුද්ගල ්‍රෂ්ාධි කරන වෙනසුර ඩුල්ල ඉදියේ අද කැදවනු ලැබවා. ඒ සලක බැලූ ශ්‍රෂ්ඨාධකරන, අභ්‍යාචන පෙත්සම ඩුවම්බර් විසිහයබෙන්දා විභහගේට ගැනීමට දින්න නියම කලා. යතු ල්ක කා දින රච හිමිපනන්ට අවන්සාගත වනනාකාරෙන් සමාජමාධ්‍යවසයා දහස් පකිීමම සම්බඳයි අත්තරගොට ත්කාතාවක් ලබන මස දෙබන දාතෙක් රක්ෂිත න්ඳරාගර ගත කරන ලෙසට කොළඹ ප්‍රධහන මහස්ත්‍රාත් හොමටමහල් මතා අද නෝක කලා. සැකකාරීගේ මානසික සෞඛ්‍යතත්වය පිළිබඳ පරික්ෂාකිරම සඳහ ඇයි ජාතික මානසික සෞඛ්‍ය විද්‍යාතනේ වෙත, යොමුකර වර්තාවක් ැදවන ලෙස, මහෙස්ට්‍රාත්පරයා බඳරකාර නිල දහරන්ට නියෝක කළේ. විදෙස් පුවත් කොරෝනාවිරස ව්‍යාපතිය හේතුවෙන් පසුබෑමට ලක්වතිබූ චීන ආර්ථිකය යළි ප්‍රකෘති තත්වයට පත්ව මින්තිබෙන බව එරට සංඛයාලේ කන දෙපාර්තමේන්තුව සඳහන් කරනවා ඒ සමගෙන් ස්වදන රපා නි රාත්‍රීපුත් අවසන් ඔබට සුබරාත්‍රයක් අයිබෝන්